ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ ලේසියටම රසටම හරියටම කට්ලට් හදන විදිය පැය ගාණක් යනතුරු පෙඟෙන්නේ නැති වෙන්න බදිනකොට පුපුරන්නේ නැති වෙන්න හරිම ලේසියට ලස්සනට ඔයාලට මේ විදිහට හදන්න පුළුවන් මම අද මේ කියන ප්‍රමාණ වලින් කට්ලට් 25ක් විතර ඔයාලට හදා ගන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලන්න පුළුවන් මෙතන මම අරගෙන තිනවා ග්‍රෑම් 250ක 300ක වගේ ලොකු අලගෙඩියක් තම්බල මේ විදිහට හොඳට පොඩි කරගන්න. මෙතන තියෙන පොඩි ටින් මාළු ටින් එකක මාළු හොඳට වතුර බේරලා මෙන්න මේ විදිහට හොඳට පොඩි කරලා ගන්න. කට්ලට් එක හොඳට රසවත් වෙන එක රහසක් තමයි මේ දෙක හොඳට පොඩි කරගන්න එක. ඒක නිසා මේ විදිහට අත්ින් හොඳට පොඩි කරගන්න. ඊළඟට මම පුංචි වංගෙඩියට එකතු කරනවා සුදු ලුණු බිකි 3ක් අමු ඉඟුරු කෑල්ලක් සේර ටිකක් කුරුඳු පොතු ටිකක් කරාබු නැටි එකක් එන්සල් 3ක් ගම්මිරිස් ඇට 15ක් විතර කහකුඩු ටිකක් මිරිස් කුඩු වලක සැර 90 ගන්න ලුණු කුඩු වලක රස 90 ගන්න මේ ටික ඔක්කොම දැන් අපිට පුළුවන් මේ විදිහට කොටා ගන්න මේ විදිහට කොටලා අපිට පුළුවන් පේස්ට් එක හදා ගන්න ඊළඟට ලොකු තාච්චියක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් එකතු කරන්න මුලින්ම එකතු කරන්න පේස්ට් එක පේස්ට් එක චුට්ටක් සුවඳ වෙනකොට අපිට පුළුවන් එකතු කරන්න ලොකු රට ලුණු ගෙඩියකින් භාගයක් අමු මිරිස් කරල් දෙක තුනක් ඔයාලගේ සැර 90 කරපිංච ලොකු ඉත්තක් මේ ටික ඔක්කොම දැන් හොඳට මැලවෙන තුරු පිච්චෙන්නේ නැති වෙන්න බැද ගන්න ලුණු ටික හොඳට සොෆ්ට් වුණාට පස්සේ මම එකතු කරනවා අපේ අල ටින් මාළු මිශ්‍රණය. දැන් හොඳට මේ විදිහට කවලම් කරන්න. හොඳටම මේ ටික මිශ්‍ර වෙන්න ඕනේ. ඒ වගේම බෝලයක් වගේ කැරකිලා එන පදමට ඔයාලා මේක ගන්න ඕනේ. ලුණු මදි නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේද ලුණු එකතු කරන්න. මෙන්න මේ වගේ හොඳට මිශ්‍රණය එකතු වෙන මට්ටමේදී අපිට පුළුවන් ලිප ඔෆ් කරන්න. දැන් මේ මිශ්‍රණය හොඳට මුණුයි. ඉතින් අපිට පුළුවන් බාගෙට නිවෙන්න තියන්න. බාගෙට නිවුනට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ප්‍රමාණයේ බෝල හදා ගන්න. කට්ලට් එක හදද්දි ගොඩාක් ලොකුවට බෝල හදන්න එපා. අපි පාංකුඩු දෙසරයක් දවටනවා. එතකොට කට්ලට් එක ඕනවටත් වඩා ලොකු වෙනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රමාණයට ඔයාලා බෝල හදා ගන්න. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයෙන් ඔයාලට බෝල 25ක් විතර හදා ගන්න පුළුවන්. මේ ඔක්කොම මේ වෙලාවෙදිම බදින්නේ නැත්නම් ඔයාලට පුළුවන් එයා ටයිට් කන්ටේනර් එකක දාලා ෆ්‍රිජ් එකේ තියන්න. ෆ්‍රිජ් එකේ ඔයාලට දවස් 2 3ක් තියාගන්න පුළුවන්. මාසයක් විතර තියාගන්න ඕන නම් ෆ්‍රීසර් එකේ දාන්නත් පුළුවන්. මෙතන මම අරගෙන තිනවා පාන් පිටි මේස හැඳි 4ක් 5ක්. මුලින්ම අපිට පුළුවන් කට්ලට් ටික පාන් පිටි වල දවටන්න. එකින් එකට දවටන්න ඕන නැහැ. මෙන්න මේ වගේ ගොඩක් එකපාර දාලා අපිට පුළුවන් එකපාරම දවට ගන්න. දැන් වැඩි පිටි අයින් කරලා මේ විදිහට පැත්තකින් තියන්න. දැන් ඉතිරි වෙන පිටි ටිකට වතුර එකතු කරලා මම පේස්ට් එකක් හදා ගන්නවා. මේ පේස්ට් එක ගොඩක්ම උකුත් නැහැ, ගොඩක්ම දියාරුත් නැහැ. වතුර එකතු කර කර හොඳට දැවටෙන පදමට මේ විදිහට හදා ගන්න. ඊළඟට අපිට පුළුවන් මේ පේස්ට් එකට ආයෙත් කට්ලට් කීපයක් එකතු කරන්න. දැන් පාන් කුඩු වලට එකතු කරන්න. ඔයාලට බේසමක වගේ හදනව නම් ලොකු ප්‍රමාණයක් එකපාරම හදා ගන්න පුළුවන්. එකින් එකට හදන්න අවශ්‍ය නැහැ. මේ ටිප්ස් ටික ඔක්කොම මට කියලා දුන්නේ මගේ අම්මා. ඉතින් ඔයාලට ලොකු කට්ලට් ප්‍රමාණයක් එකපාර හදන ඕනම වෙලාවක මේ විදිහට හදන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ආයෙත් පාන් පිටි බැටයකේ දවට ගන්න. දැන් ආයෙත් පාන් කුඩු වල දවටන්න. මේ විදිහට දෙසරයක් දැවටුවට පස්සේ හොඳට ක්‍රිස්පියට එනවා. ඒ වගේම අපිට ගොඩාක් වෙලා පෙඟෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. දැන් තෙල් එක හොඳටම රත් වෙනකොට අපිට පුළුවන් කට්ලට් ටික එකතු කරන්න.
විනාඩියක් විතර හැඳ දාන්නේ නැතුව තියන්න. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට පැත්තෙන් පැත්තට හරවන්න. ටිකක් ඝන වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කරකවන ගමන් බැද ගන්න. එතකොට ඔක්කොම කට්ලට් ටික එකම පාටට ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ අපිට පුළුවන් එළියට ගන්න. මෙන්න මේ වගේ හරිම ක්‍රිස්පි, හරිම රස, ගොඩාක් වෙලා පෙඟෙන්නේ නැතිව තියාගන්න පුළුවන් රසම රස කට්ලට් ටිකක් ඔයාලට හදන්න පුළුවන්. ඔක්කොම කට්ලට් ටික හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඕන වෙලාවට පිටිදවටලා අපිට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදියකට මේ කට්ලට් රස විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.